මේවන විට මැතිවරණය අභියෝගයට ලක් කරමින් ඒ වගේම මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් සහ පාර්ලිමේන්තුව නැවත කැඳවීම පිළිබඳව අධිකරණයේ ඉදිරියේ ගොනු වෙලා තිබුණු නඩු කර අවසන් වෙලා තිබෙනවා. නමුත් තවමත් කොරෝනා තත්ත්වය පිළිබඳව මැතිවරණය පිළිබඳ තීන්දුව ගැනීමේදී සලකා බැලිය යුතු වෙනවා. නමුත් අපි විශ්වාස කරනවා මේ වෙනකොට රටේ බොහොමයක් කාරණා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන්නට රජයේ උත්සාහ දරමින් තිබෙනවා. ආර්ථික කටයුතු, කෘෂිකාර්මික කටයුතු, අනෙකුත් සමාජ ක්‍රියාකාරීත්වයන් පුරවැසියන් සාමාන්‍ය මට්ටමට ක්‍රියා කරන්නට කොරෝනා නීතිවලට අනුගතව ආරම්භ කරලා තිබෙනවා. දැන් මෙවැනි පරිසරයක් තුළ මැතිවරණයේ පැවැත්වීම පිළිබඳව නැවත අවධානය යොමු කිරීමේ හැකියාව තිබෙනවා කියලා අපි විශ්වාස කරනවා. මැතිවරණ කොමිෂන් සභාව සෞඛ්‍යාංශ සමග සාකච්ඡා කරලා සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව නුදුරේම දිනයක මැතිවරණය පවත්වන්නට ක්‍රියා කරයි කියලා අපි විශ්වාස කරනවා. කොමුණත් මැතිවරණය පිළිබඳව තීන්දුවක් ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු කීපයක් පිළිබඳව අවධානය යොමු කරන්නට කැමැති. ප්‍රධානම කාරණේ තමයි සෞඛ්‍ය ආරක්ෂණය සලසන්නට හැකියාව තිබෙනවද? මැතිවරණය මෑත දිනයකදී පවත්වනු ලැබුවොත් විශේෂයෙන්ම මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වෙන රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂකාංශ, ඒ වගේම මැතිවරණයේ ප්‍රධානම පාර්ශවකරු වෙන අපේක්ෂකයෝ උන්ට ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව රැකගන්නට පුළුවන් ද ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය තුළ, ඒ වගේම නිරීක්ෂණ සංවිධාන, මාධ්‍යවේදීන් මේ සියලු පාර්ශ්වයන්ගේ, ඒ වගේම මැතිවරණ දිනේදී නම් ඡන්දදායකයන්ගේ මේ සියලු පාර්ශ්වයන්ට සෞඛ්‍යමය අභියෝගයක් නොවන ආකාරයට මැතිවරණය පවත්වාගන්නේ කොහොමද කියන එක පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමු යුතු වෙනවා. ඒ දිනේ තීන්දුව කිරීමේදී මේ කාරණා සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම මැතිවරණයක් නාමිකව පැවැත්වීමෙන් ප්‍රතිඵලයක් අත් වෙන්නේ නැහැ. එහි සමබිම ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ ඇතුළු සියලුම අපේක්ෂකෝ 7452ක් මේ මැතිවරණයේදී තරඟ කරනවා. ඔවුන්ට සමබිමක් නිර්මාණය කරන්න තියෙන හැකියාව පිළිබඳවත් මෙහිදී අනිවාර්යයෙන්ම සලකා බැලිය යුතු අංගයක් වෙනවා. ඒ වගේම අපේක්ෂකෙයින්ට තමන්ගේ වැඩපිළිවෙල, තමන්ගේ පක්ෂයේ වැඩපිළිවෙල රට තමන්ගේ ජනතාවට, තමන්ගේ පාක්ෂිකයාට කියන්නට මැතිවරණ ප්‍රචාරණයට සාධාරණ ඉඩක් සැලසීමේ හැකියාව පිළිබඳවත් මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමු විය යුතුයි. මොකද සාමාන්‍ය තත්ත්වය තුළ අපි දන්නවා දේශපාලන පක්ෂ පවතින නීතියට අනුගතව සහ නීතියෙන් බැහැරවත් මැතිවරණ ප්‍රචාර කටයුතු සිදු කරමින් තිබෙනවා. නමුත් මේ කොරෝනා තත්ත්වය තුළ ඔවුන්ට කොරෝනා නීතියට අනුගතව සෞඛ්‍ය නීතිවලට අනුගතව ප්‍රචාර කටයුතු තමගේ වැඩපිළිවෙල ජනතාවට කියන්නට ක්‍රමවේදයක් තියෙනවද කියන කාරණේ. ඒ වගේම මැතිවරණ කාලය තුළ දේශපාලන පක්ෂවලට හෝ අපේක්ෂකයින්ට තමන්ට මතුවන ගැටලු निराකරණය කර ගැනීම සඳහා පැහැදිලි යාන්ත්‍රණයක් මැතිවරණ දෙපාර්තමේන්තුව තුළ සකස් විය යුතුයි. අපි දන්නවා පහුගිය මැතිවරණයේදී DDR කියලා වෙනම ඒකකයක් ඒ සඳහා ස්ථාපිත වුණා. කාර්යක්ෂම සහ විනිවිද භාවයක් සහිත යාන්ත්‍රණයක් මැතිවරණ දෙපාර්තමේන්තුව තුළ ඇති කර ගැනීමේ අවශ්‍යතාවය තිබෙනවා. ඒ යාන්ත්‍රණයේ පසුගිය මැතිවරණවලදී වගේම මේ මැතිවරණයේදී කඩිනමින් ක්‍රියාත්මක කරන්නට හැකියාව තියෙනවා නම් පමණයි මැතිවරණය පිළිබඳව තීන්දුව ගත යුතු වන්නේ. මොකද මැතිවරණයේ ඇතිවන ගැටලු සඳහා ක්ෂණික විසඳුම් දේශපාලන පක්ෂ සහ අපේක්ෂකෝ අපේක්ෂා කරන නිසා ඒ සඳහා පැහැදිලි වැඩපිළිවෙළක් තිබීම අවශ්‍යයි. ඊළඟ කාරණේ තමයි ඡන්දදායකයා සහ දේශපාලන පක්ෂ තුල මැතිවරණ ක්‍රමවේදය පිළිබඳව සහ මේ සෞඛ්‍ය ආරක්ෂණය පිළිබඳව පැහැදිලි විශ්වාසයක් ඇති කිරීමේ ක්‍රමවේදයක් අපට තියෙන්නට ඕනේ. මොකද ඒ හරහා පුළුවන්කම ලැබෙනවා ඡන්ද පොලට ඡන්දදායකයන් කැඳවා ගැනීමට. මොකද එහෙම නොවුනොත් මේ සෞඛ්‍ය ආරක්ෂණ තත්ත්වයන් තුළ යම් ආකාරයකට වැඩිහිටි ඡන්දදායකයින් සහ ගෞරවනීය මවුරුන් වැනි පිරිස් පැමිණීමේ අඩුවක් තියෙන්නට පුළුවන්. ඒ තත්ත්වය වළක්වා ගන්නට අපිට හැකියාව තිබෙනවා. අපි විශ්වාසයේ ගොඩනැගුවොත් මේ සියලුම සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද සහිතව තමයි අපි මැතිවරණය ක්‍රියාත්මක කරන්නේ. ඡන්දදායකයාට හෝ අපේක්ෂකයාට හෝ එහෙම නැත්නම් ඡන්ද නිලධාරියාට මේ මැතිවරණයට මුහුණ දීම හරහා මේ සෞඛ්‍ය අවදානමක් ඇති නොවන බවට යම් ආකාරයක තහවුරුවක් දෙන්නට අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා. මේක සම්පූර්ණයෙන්ම ඒ සඳහා ක්‍රියාත්මක කිරීමේ නොහැකියාව අපිට පැහැදිලි. නමුත් ඒ සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්න බවට ජනතාව දැනුවත් කිරීම අතිශය වැදගත් වෙනවා. ඒ වගේම මැතිවරණ ක්‍රමයේ ඇති කරන වෙනස්කම් පිළිබඳව මේ තත්ත්වයේ සෞඛ්‍ය තත්ත්වයන් සැලකිලිට අරගෙන ඇති කරන වෙනස්කම් පිළිබඳව ඡන්දදායකයාව දැනුවත් කරන්නට ප්‍රමාණවත් වැඩපිළිවෙලක් මැතිවරණ කොමිෂන් සභාව සතු විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. එවැනි වැඩපිළිවෙලක් අනිවාර්යයෙන්ම මේ කාලය තුළ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය තිබෙනවා. ඒ වගේම ඡන්දයේ දිනයේදී
අපිට ජනතාව නොමග යවන සුළු වැරදි මත ප්‍රකාශ වීම පෞද්ගලික කාලෙත් දැක්කා මේ මෙවර ඒක බරපතල විදිහට මතු කරපු පසුවීමේ හැකියාවක් තිබෙනවා මේ කොරෝනා තත්ත්වයත් තුල මොකද මිනිස්සු තමගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව ප්‍රමුඛවට සලකන නිසා එවැනි තත්ත්වයක් ඇති වුණොත් ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ඒ එවැනි තත්ත්වයකදී ඡන්දදායකයා බයකින් තොරව ඡන්දපොලට ගෙන යාම පිළිබඳව යම් වැඩපිළිවෙලක් අපි මං හිතන්නේ පූර්වවේම සකස් කළ යුතු වෙනවා මේ සඳහා සියලු දේශපාලන පක්ෂ මැතිවරණ කොමිෂන් සභාවට සම්පූර්ණ සහාය ලබා දිය යුතුයි මොකද මේක මැතිවරණයේ නිදහසා සාධාරණව පැවැත්වීම සෞඛ්‍ය ආරක්ෂා සහිතව පැවැත්වීම මැතිවරණ කොමිෂන් සභාවේ වගකීමක් විතරක් නෙමෙයි ජනාධිපතිවරයාගේ ඒ වගේම දේශපාලන පක්ෂවල අපේක්ෂකයන්ගේ නිරීක්ෂණ සංවිධානවල මේ සියලු පාර්ශ්වයන්ගේ සහාය මත පමණයි මැතිවරණ කොමිෂන් සභාවට ඒ කටයුතු සිදු කළ යුතු වෙන නිසා මම හිතනවා අපි හැමෝගෙම වගකීම ඒ සඳහා මැතිවරණ කොමිෂන් සභාවට සහයෝගය ලබා දීම නිසා අපි විශ්වාස කරනවා මේ මාස 3කට වැඩි කාලයක් මේ වෙනකොට පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වුණේ නැහැ ඉතා ඉක්මනින් මේ රටේ ව්‍යවස්ථාදායකය සඳහා නියෝතයෙන් පත් කරගන්නට අපිට හැකියාව ලැබෙයි කියලා හැබැයි ඒ සඳහා මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය අයිතිය ජීවිත අවධානමකට ලක් කරන්නට අපි කාටවත් හැකියාවක් නැහැ ඉඩකඩක් නැහැ ඒ සියල්ල සැලකිල්ලට ගනිමින් තමයි අපි මේ පිළිබඳව තීන්දුව ගත යුතු වන්නේ මැතිවරණයකට සුදානමේදී ප්‍රචාරණ රටදී විශාල වශයෙන් ජනතාව එක්රැස් වීම මේ සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන් නේද අනිවාර්යයෙන්ම දැන් අපේක්ෂකෝ 7452ක් ඉන්නවා අපි බැලුවොත් මේකෙන් සැබෑ ලෙසම තරඟ කරන පිරිස අපි 2000ක් පමණ සැලකිල්ලට ගත්තොත් ජනග්‍රහණය සඳහාම මේ පිරිස එක දිනයකට රැස්වීම් 5ක් 10ක් සංවිධානය රැස්වීම් 10ක් සංවිධානය කළොත් මේක රැස්වීමකට 100ක් ආවොත් එක්කෙනෙක් වෙනුවෙන් 1000ක පිරිසක් රැස් වෙනවා එවැනි අපේක්ෂකෝ 2000ක් අපි අනුමාන කළොත් ලක්ෂ 20ක් දෛනිකව යම් තැනකට ඒකරාශී වෙන තත්ත්වයක් තියෙනවා. මොකද අපේ රටේ ඉතිහාසයේ පුරාවටම මේ ප්‍රධාන රැලි හරහා තමයි ඡන්දදායකව දැනුවත් කිරීමේ ප්‍රධාන ක්‍රමවේදය බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේවා මේ සඳහා විකල්ප ක්‍රමවේද අනුගමනය කරන්නට අවශ්‍ය වෙනවා. සමාජ මාධ්‍ය උපරිමයෙන් භාවිත කිරීමේ ඉඩකඩ පිළිබඳව අපිට කල්පනා කරන්නට වෙනවා. මැතිවරණ නීතියට අනුගතව මේ පෝස්ටර් හරහා අපි මේ කටයුත්ත කරන්නේ කොහොමද? ගෙන්ගෙර යාම හරහා මේ කටයුත්ත කරන්නේ කොහොමද? මැතිවරණ කොමිෂන් සභාවට හැකියාව තියෙනවද මේ දේශපාලන පක්ෂවලින් මේ අපේක්ෂකව පිළිබඳව මූලික තොරතුරු ඇතුළත් ලේඛනයක් ඔවුන්ගෙන් ලබාගෙන ඒක සකස් කළා මේ නිල ඡන්ද දැන්වීම පත්‍රිකාවත් සමග ගෙන්ගෙට යවන්නට. එතකොට ඡන්දදායකයාට තමගේ අපේක්ෂකයා පිළිබඳව දැනුවත් වීම සඳහා ක්‍රමවේදයක් සකස් වෙනවා. අපිට පුළුවන් ද ග්‍රාම නිලධාරි කොට්ටාස මට්ටමින් පොදු බෝඩ් සකස් කරන්නට. එතකොට අපේක්ෂකයන්ට යම් කාලයක් ලබා දීලා ඔවුන්ගේ ප්‍රචාරණ කටයුතු සඳහා ඒ පෝස්ටරේ ඒ බෝඩ් එක පාවිච්චි කිරීමේ ක්‍රමවේද නිසා විකල්ප පිළිබඳව අවධානය අනිවාර්යයෙන්ම යොමු විය යුතුයි මේක මේ එකඟතා දේශපාලන පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිසම අතර ඇති කරගත යුතුයි මොකද සෞඛ්‍ය ආරක්ෂාව කිසිවෙකුටත් නොසලකා හරින්න පුළුවන් කාරණාවක් නෙමෙයි ඒ වගේම මැතිවරණේ වළංගු භාවයේ තියෙන්නේ දේශපාලන පක්ෂවලට සහ අපේක්ෂකයන්ට තමන්ගේ වැඩපිළිවෙල ජනතාවට ගෙනියන්න ඉඩකඩ තියෙනවා නම් විතරයි මේ දෙක අතර සමාන තැනකට අපි එන්නට අවශ්‍යයි. අපි පහුගිය ජනාධිපතිවරණය කරපු ආකාරයේ පහුගිය පළාත් පාලන මැතිවරණය කරපු ආකාරයේ ප්‍රචාරණ යාන්ත්‍රණයක් මෙවර කරන්නට බැරි වෙයි. ඒක අපි හැමෝම තේරුම් ගන්නට අවශ්‍යයි. ලෝකේ කොහෙවත් රටක ඒ ඉඩකඩ නැහැ. ඒ සඳහා විකල්ප පිළිබඳව අපි අවධානය යොමු කළ යුතු වෙනවා.